හයි යාළුවනේ සුරතලන් සම්බන්ධ නවතම තොරතුරු රාශියකින් ද පෙට් බ්‍රෝන්න අදත් ඔයගාවට ආවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ පොමනේරියන් නවදානම. ඔයා අලුතින් පොමනේරියන් පපි කෙනෙක් ගෙදෙට්ට ගිහින් හිතන් ඉන්නවා නම් දැනටමත් පොමනේරියන් කෙනෙක් හදන කෙනෙක් නම් වීඩියෝ එක ඉවර වෙනකන් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම එහා පැත්තෙන් තියෙන බෙල් එකක් ක්ලික් කරලා දිගටම මාත් එක්ක රැඳින්න කියලා මතක් කරනවා. වර්තමානයේ විවිධ වර්ගයේ ඩොග් බ්‍රීඩ් ලංකාව තුල අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා පොමනේරියන් කියන ඩොග් බ්‍රීඩ් එක තෝරගත්තේ ඇයි? ඒකට ඔයාට විශේෂ හේතුවක් තියෙන්නේ නැති. ඒ කොහොම වුණත් ඔයා පොමනේරියන් කෙනෙක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්නෝ නම් දැනගත යුතුම කරුණු කිහිපයක් තියෙනවා. පොමනේරියන් කෙනෙක් හදන එක ඔයාට වාසි වගේම අවාසි වෙන්නත් පුළුවන්. පොමනේරියන් කෙනෙක්ට දක්වන කැමැත්ත මත ඔයා බොහෝ වෙලාවට පොමනේරියන් කෙනෙක් හදන්න පෙළඹෙනවා. ඒ වගේම අනිකුත් ඩොග් බ්‍රීඩ් වලට සාපේක්ෂව පොමනේරියන් කෙනෙක් ඇති කිරීමේ පහසුව මතද ඔයා මෙයාලව ඇති කරන්න තීරණය කරනවා. ජර්මන් ෂෙපර්ඩ් රොට්වයිලර් වගේ ඩොග් බ්‍රීඩ් එක ගත්තාම පොමනේරියන් කෙනෙක් පහසුවෙන් ඇති කිරීමේ හැකියාව තියෙනවා. අනෙක් බ්‍රීඩ් එක ගත්තාම මෙයාලගේ මේන්ටේන් කටයුතු, විටමින්, කෑම, ඒ වගේම ප්‍රයිස් එකෙත් විශාල වෙනසක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සියරගෙම පොමනේරියන් කෙනෙක් ඔයාට පහසුවෙන් ඇති කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේ පොමනේරියන් ඩොග් බ්‍රීඩ් එකෙත් අවාසි තත්ත්වයන් අපිට බලා ගන්න පුළුවන්. මේවා අයිතිකරුවන්ගේ ස්වභාවය අනුව එක් එක් පුද්ගලයන්ට වෙනස් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ අවාසි, ඒ වගේම මේවා කොහොමද මග අරගන්නේ කියලා. පොමනේරියන් කියන ඩොග් බ්‍රීඩ් එකටම ආවේණික වූ ලක්ෂණ අපිට බලා ගන්න පුළුවන්. මෙයාලා පොඩි දෙයකටත් පොඩි සෙලවීමකට පවා බුරන ඩොග් කෙනෙක්. ඉතින් මෙයාලා බුරන්න ගත්තොත් පැය ගාණක් එක දිගට උනත් බිරීමේ හැකියාවක් මෙයාලට තියෙනවා. මේ ලක්ෂණේම ඔයාලට ඩෑෂ් හන් ඩොග් බ්‍රීඩ් එකෙත් බලා ගන්න පුළුවන්. මං ගාවත් ඉන්නවා ඩෑෂ් හන් ඩොග්ස්ලා දෙන්නෙම. ඉතින් මේ දේ නම් මං හොඳට අත්විඳලා තියෙනවා. සමහර දවස්වලට රැට මෙයාලා බුරන්න ගත්තාම ගෙදර කාටවත් නිදාගන්න නම් දෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර වයසකයි ජීවත් වෙනවා නම්, ඒ වගේම ඔයා තට්ටු නිවාසෙක ඉන්නවා නම් ඔයාගේ අසල් වැසියන් අර වයසක කට්ටිය ශබ්ද බද්ද වලට අකමැති නම් මේ සම්බන්ධව ඔයා පොමනේරියන් කෙනෙක් ගන්න ගලින් අනිවාර්යෙන්ම හිතන්න ඕනේ. පොමනේරියන් කියන්නේ සුරතලයටම ඇති කරන්න යොදා ගන්න ඩොග් බ්‍රීඩ් එකක්. මෙයාලගෙන් අපිට ප්‍රචණ්ඩත්වයක් වගේම ආක්‍රමණශීලී ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. මෙයාලත් තමන්ගේ ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ආදරේ. ඉතින් මේ ආදරේ මෙයාලට නොලැබුණොත් මෙයාලා මුරණ්ඩු වෙන්න පුළුවන්. ඔයා කියන දේ අහන්න නැති වෙන්න පුළුවන්. ඔයා පොමනේරියන් කෙනෙක් හදනවා නම් මේ ආදරේ එයාට දෙන්නම වේවි වාට. ඔයා එදිනෙදා වැඩට යන කෙනෙක් නම් උදේ ගෙදරින් ගියාම ඔයා එන්නේ රෑ වෙලා නම් ඔයාගේ පවුලේ අනිත් පුද්ගලිනු කුමක් හෝ රාජකාරියක නිරත වෙනවා නම් ඒ අතරතුරත් ඔයා පොමනේරියන් කෙනෙක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්නා නම් ඔයා මේ සුරතා විලුවෙන් යම් කාලයක් කැපකිරීමට වග බලා ගන්න ඕනේ. ඉතින් මේ කාලේ වාට කැපකිරීමට හැකි නම් පමණක් ඔයා පොමනේරියන් කෙනෙක් හදන්න ගන්න ඕනේ. ඔයා පොමනේරියන් කෙනෙක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්නා නම් මෙයාගේ මේ කෝට් එක ගැන වැඩි සැලකිලිමත් දක්වන්න වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් මෙයාලගේ ලෝන් කෝට් එක. ඉතින් මෙයාලගේ මෙන්න මේ කෝට් එක හරහා තමයි මෙයාලට මේ ආවේනික ලස්සන රැඳිලා තියෙන්නේ. ඔයා අනිවාර්යයෙන්ම සතියකට දෙපාරක්වත් අවම වශයෙන් මෙයාලගේ මේ කෝට් එක බ්‍රෂ් කරන්න ඕනේ. සතියකට එකපාරක් මෙයාලා වොෂ් කරන්න ඕනේ. මෙයාලගේ කෝට් එක ආරක්ෂා කරගන්න ඔයාට විටමින් වර්ග දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් මේකට ඔයාට වෙළඳපොළේ තියෙන විටමින්ම ගන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. මෙයාලගේ කෑම හරහාත් ඔයාට මේ විටමින් අවශ්‍යතාවය සපුරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ටිකක් පොමනේරියන් කෙනෙක් හදන්න හිතන් ඉන්නවා නම් ඔයාලට සිද්ධ කරන්න වෙනවා. ඉතින් මේ දේවල් කිරීමට කාලය වගේම හැකියාව තියෙනවා නම් පමණක් ඔයා පොමනේරියන් කෙනෙක් හදන්න ගන්න. ඉතින් යාළුවනේ අන්තිමට ඔයාට කියන්න තියෙන්නේ ඔයා මොන වර්ගයේ ඩොග් කෙනෙක් හදන්න ගත්තත් ඔයා ඒ සුරතලාව විදිට දිනාපු මුල් කාලේ වගේම එයා මැරෙන තාක් ඒ ආදරේ ඒ විදියටම ඔයා දෙන්න. ඔයා ඒ සුරතලාට ආදරේ එක විදියට දෙන්න. ඔයාට පුළුවන් එයාව අතහැරලා දාලා වෙන ඩොග් කෙනෙක් හදන්න ගන්න. නැත්නම් වෙන කාට හරි දීලා දාන්න. එහෙමත් නැත්නම් එයාව අතහැරලාම දාන්න. ඔයා කොහොම කරත් ඔයාගේ සුරතලාට හම්බෙන එකම කෙනා ඔයා. ඉතින් ඔයාගෙන් තමයි එයා ආදරේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා ඩොග් කෙනෙක් හදනවා නම් මගදී අතහැරලා දාන්නවත් කාටවත් දෙන්නවත් එපා. එහෙමනම් ඔයා ඩොග් කෙනෙක් ගන්න කලින් තීරණය කරන්න මට මෙයාව හදාගන්න පුළුවන් වේවිද කියලා. ඔයා පොමනේරියන් කෙනෙක් හදන්න හිතන් ඉන්නව නම් පොමනේරියන් කෙනෙක් ගත්තාම ඇතිවිය හැකි ගැටලු කීපයක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. පොමනේරියන්ට සම්බන්ධ සියලුම තොරතුරු අඩංගු වීඩියෝ එකක් ඔයාට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්.
ඒකත් ඔයාට channel එකට ගිහිල්ලා නැරඹීමේ හැකියාව තියෙනවා. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අද video එකෙන් ගිහින් එන්නම්.